අනේ මං කිව්වනේ ශානික එදා වෙච්ච දෙයට සමා වෙන්න කියලා. අපිත් එදා මාර අවුලෙන් හිටියානේ. අනිත් එක ඉතින් දැන් හැමෝම දන්නවනේ විශාලුයි අචිනී මැරි කරන්න ඉන්නේ කියලා. දැන් දෙන්න ගමන් බිමන් යන්නෙත් එකටනේ. ඉතින් එහෙම එකේ අතරමඟදී කෙල්ලව පන්නලා දැම්මම කෙල්ලට යන කලදසා මොකද්ද? අනිත් එක ඉතින් අපිත් දෙමව්පියනේ ශානික. මට තේරෙනවා මදාරා. ඒනවලද මේක අපි කරපු දෙයක් නෙමෙයිනේ. අපිටත් ඕනේ කොහොම හරි මේ කසාදේ කෙරෙන්නේ නේ. ඇත්තටම අපි ටිකක් කලබල වෙලා හිටියේ. මේ මොකද්ද දැන් විශාලට තියෙන ප්‍රශ්නේ? කවුද දන්නේ අනේ? මේ විශාලට වෙන කෙල්ලෙක්වත් අපෝ නෑ. අපෝ නෑ. ඒකනම් කොහොමත් වෙන්න බෑ. එහෙම දෙයක් නෙමෙයි. මේ අචිනිත් එක මොකක් හරි ප්‍රශ්නයක් වුණාද දන්නේ නෑ. නෑ එහෙම එකක් නෑ. මෙයා එකපාරටම කෙල්ලට බැනගෙන බැනගෙන ගිහිල්ලා. එහෙම වෙන්න බෑ. මොන හරි කියන්න ඇති. ඒ පාර ඒ වැරද්දත් අපේ කෙල්ල පිටට දානවද? අහන්නේ නෑ නෑ. මම මේ හිතලා කිව්ව නෙමෙයි. අපි බලමුකෝ. අනික ඉතින් විශාල අපි කියන දේනේ කරන්න ඕන. නැත්තම් ඉතින් එයාට අම්මයි තාත්තයි නෑ. මේ මදාරා අද ආපු එකේ ඔන්න කෑම ටිකක් කාලම යන්න ඕනේ දවල්ට.